එකොළහට උත්තරේ දෙක කෝසලේ දොළහට උත්තරේ සොළොස් මහ ජනපද හා සාසනය වඩාත්ම හරි එක මොකක්ද කියලා අහනවා. දොළොස් විනියට වඩාත්ම හරි එක තමයි අහන්නේ පුතේ. වඩාත්ම හරි උත්තරේ අංක, ඔව් ඔයාලා දක්ෂයි ඇත්තටම, අංක පහ. වජිරාජ්‍යයට අයත් විශාල විශාලා මහනුවරදී බුදුරදුන් භික්ෂුණී ශාසනය පිහිටුවා කියන එක. ඒක තමයි හරි උත්තරේ. පේනවනේ. හරි. භාරතීය පාලකයන් හා බුදුරජාණන් වහන්සේ අතර පැවති සම්බන්ධය ප්‍රකට කරන ප්‍රකාශ කීපයක් පාත දැක්වේ. මේවායින් බිම්බිසාර මහරජතුමන් සම්බන්ධ ප්‍රකාශය, බිම්බිසාර රජු ඇතුළු ප්‍රකාශයක් තමයි අහන්නේ. සුනීත හා වස්සකාරයන් ඇමතුරෙන් උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කිරීම හරිද වැරදිද බලමු. සුනීත හා වස්සකාර ඇමතිවරු යවවලු උපදෙස් ලබා ගැනීම සඳහා. රාජභටයන් පැවිදි නොකරන ලෙස ඉල්ලීම. අපි දන්නවා ඒක නම් හරි කියලා, රාජභටයන් පැවිදි කරන්න එපා කිව්ව. ඒ කියන්නේ උත්තරේට බී තියෙන්න ඕන. බී වලින් පටන් ගන්න එන්නවද නැද්ද කියලා බලමු. බී තියෙන්න ඕන. උපෝසත විනය කර්මයේ පැනවීමක් තියෙනවා. පටිසාරාණීය විනය කර්මය නම් නැහැ. පටිසාරාණීය විනය කර්මය නැහැ. අදත්තාදාන පරාජිකාව තියෙනවා. පත්තකම උත්තරේට බී එන එකක් හින්දා අපිට ඩග්ගාල උත්තරේ හොයා ගන්න පුළුවන් වේද කියලා හිතෙනවා. ළමයි හොයලා ඉවරයි මං හිතන්නේ උත්තරේ නේද. 13ට දාන බලන්න ඩග්ගාල දාන්න, වැරදුනාට කමන්නේ දාන්න. 13ට සුනීදා අවස්සකාරයම තුරිය ඇව්වද නැහැ නේද. උත්තරේ එන්නේ කොහොමද? BC ද එන්නේ නැත්තම් BC එනවද? B කොහොමත් එනවා, C ත් එනවනේ. දහ තුනට උත්තරේ හතරනේ. BC හා E අදත්තාදාන පරාජය ඔක්කොම ටිකෙනවා මගධ රාජ්‍ය හා සම්බන්ධ වෙලා. උත්තරේ හතර. 14ට කෘෂිකර්මාන්තයේ දැහැමි ජීවන මාර්ගයක් ලෙස අගය කරන බුදු සමය පාලකයා විසින් ගොවීන්ට බීජාදී අවශ්‍ය පහසුකම් සපයා දීමේ අනුග්‍රහ දැක්විය යුතු බව සඳහන් වෙන සූත්‍රයක්ලු. කූටදන්ත අග්ගඤ්ඤ කසීභාරද්වාජ සාමඤ්ඤඵල චක්කවත්තී සීයනාද. 50-50 අවස්ථාවක් දෙන්නද? එකද පහද 14ට. ඔව්, ඉතාම දක්ෂ ලෙස ජයග්‍රහණය කරනවා සහෝදරවරුනි. 14ට එක තමා කූටදන්ත සූත්‍රය. බුද්ධ කාලනේ භාරතයේ ක්‍රියාත්මක වූ කුඹල් කර්මාන්තේ, මල් කර්මාන්තේ, පේෂ කර්මාන්තේ, ස්වර්ණ කාර දඩයම් දණ්ඩකම්ම දාරුකම්ම යනාදී ක්‍රියාකාරකම් තුලින් ප්‍රකට කෙරෙනුයි. බුද්ධ කාලන භාරතයේ වාණිජකරණයට ලක් වෙලා තිබුණා කියලාලු. බුද්ධ කාලන භාරතයේ නාගරීකරණයට ලක් වෙලා තිබුණා කියලාලු. බුද්ධ කාලන භාරතයේ සියලු ජනතාව දැහැමි රැකියාවල හිටියයි කියලාලු. බුද්ධ කාලන භාරතයේ පැවති වෙනත් රැකියාවල මෙම ජීවන වෘත්තීන්ද ඇතුළත් වුණාලු. බුද්ධ කාලන භාරතයේ ජනතාව කර්මාන්ත ශ්‍රේෂ්ඨට වැඩි නැඹුරුතාවයක් දැක්වලු. ඔක්කොම එක වගේ උත්තර ටිකනේ. ඒ වගේ පැහැදිලි වෙන්නේ මොකද්ද පුතේ? 15ට උත්තරය. 15ට උත්තරය ඔව් නේද. 15ට උත්තරය ගන්න පුළුවන් 4 තමයි පුතා. බුද්ධ කාලන භාරතයේ පැවති බුද්ධ කාලීන භාරතයේ පැවති වෙනත් රැකියාවලට මෙන්ම ජීවන වෘත්තීන්ද ඇතුළත් වුණා. කර්මාන්තේ තියෙන තිබුණයි කියන එක තමයි ඒ කියන්නේ. ඔව්, දණ්ඩකම්ම කියන්නේ මොකද්ද? දණ්ඩ කර්ම කියන්නේ උදේ එක එක කර්මාන්ත. දණ්ඩ කර්ම කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලී වලින් වගේ කරන කර්මාන්ත. දඬු දඬු වලින් එක එක ලී නමලා යතු ගාලා ඒ වගේ වැන් කරන්නේ දඬු කර්මාන්ත කෙනෙක්. හරි හාමුදුරුවෝ.
මේක සමහර තැන්වල තියෙනවා ඒ සත්ව දඩේ මේ වගේ දිච්චය කියලා. බුදුරජාණන් වහන්සේ දාසේ බුදුරයන් වහන්සේ ශාස්වත අශාස්වත යන අන්තර්දේශ නොපැමිණ සුන්දර වූ නිවනට ගිය බැවින්ද සුදුසු තැන සුදුසු වචන යහපත්ව කියන බැවින්ද සුවිශේෂී නාමයකින් හඳුන්වන බව නවරහදී බුදුගුණ විවරණේ පැහැදිලි. එම ගුණයන් හැඳින්වෙන්නේ. ඔහු නියම ප්‍රශ්නද? මේවට ඔයාලා චැට් එකට දාන්න වෙලාව ගන්න එකත් අපරාධේ. ලෝකවිදු දාසේ මොකක්ද උත්තරේ? දාසේට තුනනේ සුගත. සුගත චුල්ලමාලුන්ගේ පුත් හිමියන් පසුනේ බැහැරවීමට තීරණය කරනු ලැබේ බුදුරදුන් පිළිබඳ ගැටලෙස දා නොදුන් හේනි. චුල්ලමාලුන්ගේ සූත්‍රයේදී බුදුහාමුදුරේ කෝල අහලා නැති වෙද සමහරලාවට චුල්ලමාලුන්ගේ හාමුදුරන්ට එපා වෙනවා බුදුහාමුදුරනේ ප්‍රශ්න අහලා බුදුහාමුදුරුවෝ විසඳලා දෙන්නේ නැහැ ප්‍රශ්නේ. තමයි පුතේ අව්‍යාකෘත දස අව්‍යාකෘත ප්‍රශ්න පිළිතුරු දීමට අවශ්‍ය නොවන ප්‍රශ්න 10ක් ඇහුවා බුදුහාමුදුරන්ගේ. ඒකට කියන්නේ අපි දස අව්‍යාකෘත ධර්ම කියලා පිළිතුරු අර ටපණී ක්‍රමයේ භාවිතා කරන්නේ අන්නේ වගේ. ඒකට චුල්ලමාලුන්ගේට එපා මල පයින් බුදුහාමුදුරේ උත්තර දෙන්නේ නැහැ. ඒක තමයි දස අව්‍යාකෘත අංක 1. මේ මේ අහුවෙන්නේ මේ જાති ප්‍රශ්න අහුවෙන්නේ පේපර් කරද්දි විතර. මේක තියරි කිය අපිට මේ જાතික ජීවිතේට හම්බෙන්නේ නැහැ. පේපර් එකෙන්ම හොයා ගන්නවා. ඒ නිසා පාස් පේපර්ස් ඔබගේ ජීවිතය ගොඩක් වෙනස් කරයි. බුදුදහමේ සඳහන් ප්‍රඥාව සම්බන්ධයෙන් සාවද්දි ප්‍රකාශය කුමද්ද? සාවද්දි නිර්වද්ද එකත් බලා ගන්න. සාවද්ද කියලා කියන්නේ වැරදි, නිර්වද්ද කියන්නේ හරි. සාවද්දි කියන හැම වැරදි එක තමයි හම. බුදුරදුන්ගේ මහා ප්‍රඥාවට විෂය නොවුණු කිසිවක් ලෝහි නොමැත. ඒක හරිනේ, මෙතන අහන්නේ වැරදි එක. අනුපූර්ව ශික්ෂාවේ පළමු විර ප්‍රඥාවයි බලන්න ප්‍රඥාවද කියලා. බුදුරදුන්ගේ විවිධ ඥාන දර්ශනයන්ගෙන් ප්‍රඥාව ප්‍රකට වේ. එකත් හරි වගේ නේද? බුද්ධ ශරීරයේ කොතරම් දුරවද ප්‍රඥාස ඒකත් හරි. ලෝකයේ ඇත්ත ඇටි සැටින් දක්නා නොවන ප්‍රඥාවයි. මොකද ඊටම උත්තරේ දෙකද පහද? 18ට අනුපූර්ව ශික්ෂාවේක ප්‍රඥාව නෙවෙයි, අනුපූර්ව ශික්ෂාවේ තියෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් තමයි ප්‍රඥාව වදි කරන්නේ. නැත්තම් පිළිවිලින් නිවන් දැක්කොත් සීල සමාධි ප්‍රඥා. සීලේ ප්‍රඥා සමාධි හැමෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා තමයි. අද ධර්මාචාර්ය ඉදිරි පේපරේ තියෙනවා නම් ළමයි එකට අදිලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ හුදෙක් අනුශාසකයෙකු පමණක් නොවී ආදර්ශ සම්පන්නද වූහ. පිවිතුරු චරිතයකින් යුක්ත වීම, විනිවිද භාවයෙන් කටයුතු කිරීම, විමසීමට හා විචාරයට ඉඩ සැලැස්වීම, ශ්‍රාවකයන් පිළිබඳ නිරන්තර අවධානය හා ඔවුන්ගේ සුවිශේෂ කුසලතා හඳුනා ගැනීම, සුදුසාට සුදුසු වගකීම් පවරා දීම ආදී උන්වහන්සේ තුළ මැනවින් පැවති ගුණාංගයෝ වෙති. සමස්තයක් ලෙස ඉහත චේතයෙන් පෙනෙන්නු. දැන් මේ වගේ කියෝගෙන ගියාම ඔය වගේ ප්‍රශ්න එවන් ඔයාලට තේරෙන්නේ නැති. අපි එක එච්චර උමනාවෙන් කියන ඇති ආයි පාරක් ඔය චේදි කියවන්න වෙනවා කියලා. ආයි කියවන්න වෙනවා ඇත්තටම. පිවිතුරු චරිතයක් තියෙන විනිවිද භාවයෙන් කටු වස් විමසීමට ආචාර. බුදුරදුන් ශ්‍රාවකයන්සේ ප්‍රකාශ කළ මහා කරුණාවල බුදුරදුන් තුළ පැවති ආගම සහන පිළිතා විශිෂ්ට නායකත්වයේ යථාවාද දතාකාරී විශේෂ හැකියාව. මොකද හිතන්නේ කියන්නේ තහනාවේට උත්තර දෙවියෝ අපි හිතන්නේ විශිෂ්ට නායකත්වයක්ද? ඔව් නේ, විශිෂ්ට නායකත්වය තමයි තිබු දෙ කතා නෑ. විශිෂ්ට නායකත්වයේ තුන මහානිදාන සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව කවුද? දීඝනිකායේ මහානිදාන සූත්‍රය අනේ ටග්ගාලේ වනම් දාන පුතේ ඉක්මනට දන්න දේවල්නේ. දීඝනිකායේ මහානිදාන සූත්‍රය අහලා සෝවාන් ඵලයට පත් වුණාලු
දීඝනිකාය මහනිදාන සූත්‍රය අහලා සෝවාන් ඵලයට පත් උනේ ආනන්ද හාමුදුරුවෝ. ඔයාගේ නිහිලට කොහේ ඉන්න උන? කේම තමයි වැඩි උනේ. මහනිදාන සූත්‍රය අහලා කේම රහත් උනේ. දන්නේව වලදිනවා. ඒකන වැඩි. 21. දරංජයේ සිටුතුමා සිය දියණිය වූ විශාඛාවන් සරණ මංගල්‍යයට පෙර දින තම සයනාගාරයේ වෙත කැඳවා පතිකුලයට යන තැනැත්තියක විසින් පිළිපැදිය යුතු කරුණු 10ක් පෙන්වා දුන්නි. අර ඇතුළත ගිනි ඒ වගේ ටික හොඳද? එසේ ඉදිරිපත් කළ කරුණු 10ට ඇතුළත් වන් නැත් එකක් තමයි අහන්නේ. මලහත් ලව. ඇතුළත් වෙ නැති එක දෙන පුද්ගලයාටම දීත ඒක තියෙනවා. නොදෙන පුද්ගලයාටත් තියෙනවා. සුවසේ සයනයක් තියෙනවා. සුවසේ අනුභවයක් තියෙනවා. සුවසේ පාසෙක් කළ යුතුයි කියලා එකක් නෑ නේද? 21ට බලන්න. ටක් ගාලා දාන්න. බලන්න. ටක් ගාලා දාන්න බලන්න. හරි. 21ට උත්තරේ 5. සුවසේ වාසය කළ යුතුයි කියලා එකක් නැහැ. ඔයාලා පරක් වෙදි මාත් පරක් වෙනවානේ. කට්ටක් ගල යන් වැඩි පොතේ අපරාධ වෙලාව. අත්කාර පරකාර ආරම්භක ධාතු නික්කම ධාතු පරක්කම ධාතු ආදී පාරිභාෂික වචන මගින් බුදු සමය අවධාරණය කරන ඉගැන්වීම සඳහා වඩාත් ගැළපෙන ප්‍රකාශය තමයි කර්ම විපාකයන් ගැලවීමට කිසිවෙකුට හැකියාවක් නැති පුද්ගල ස්වාධීනත්වය හා ශක්තිය මගින් පෞරුෂය ගොඩනගා ගත හැකිය. පුද්ගලයානු හේතුඵල සම්බන්ධයේ ප්‍රතිඵලයේකි ආත්මාර්ථය පිණිස මෙන්ම පරාර්ථය පිණිස දෙකසේ ක්‍රියා කළ යුතුයි. බියජනක සසර ජය ගැනීමට නිරන්තරයෙන් ක්‍රියා කළ යුතුයි. 22ට උත්තරේ දාන්න ඉක්මනට. හරිද? 22ට උත්තරේ ළමයි ඔයාලා 22ට දෙක පුද්ගල ස්වාධීනත්වය හා ශක්තිය තමයි මගේ පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන්. ඔය අත්තකාර පරකාර එදී පුද්ගල ස්වාධීනත්වයේ ශක්තිය තමයි. තමාහැර වෙනත් පුද්ගලයෙකුට හෝ තමා පාලනය කරන වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් කෙරෙහි විශ්වාසය නොතබා තමාගෙන් ගැලවුම් කරුවා තමා මේ සිතා ක්‍රියා කිරීමෙන් අදහස් වන්නේ පුද්ගල ස්වාධීනත්වයලු, පුද්ගල වගකීමලු, පුද්ගල විශ්වාසයලු, පුද්ගල ස්වාමීත්වයලු, පුද්ගල ස්වච්ඡන්දතාවලු. පේපර එක ඇත්තටම හොඳට හදලා තියෙනවා. ප්‍රශ්න ටික මරු. 23ට ඇවිල්ලා ළමයෝ පුද්ගල ස්වාමීත්වය නේද? 23ට පුද්ගල ස්වාමීත්වය තමයි පුතේ. අදෘශ්‍යමාන බලවේගයක් නැහැ කියන්නේ පුද්ගල ස්වාමීත්වය. රාජ්‍යයේ ප්‍රභවය පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රාගත ඉගැන්වීමට අනුව පහත සඳහන් ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තමයි යහන්නේ. වැරදි ප්‍රකාශය යහන්නේ. වැරදි කරුවන්ට දඬුවම් දීම පාලකයා වෙත පැවරුණු කාර්යයක්ලු. පාලකයාට වැරදි කහන්නේ. පාලකයාට බදු ගේමන ජනතාව බැඳී සිටි සමාජගත දුරාචාර බහුල වීම නිසා පාලකයා පත් කර ගන්නා ලදී. පාලකයා වෙත ඇති බලය ජනතාව විසින් ලබා දෙන ලද්දකි. පාලකයා රාජා නාමයෙන් හඳුන්වන්නේ මහජන කැමැත්තෙන් පත් කරගත් බැවින්
අම්මට සීනි උණු වගේ. පාලකයා රාජයා නමින් හඳුන්වන්නේ මහජනයගේ කැමැත්තෙන් පත් කරගත්ත නිසාද? නෑනේ. ජනංරංජයේ තිති රාජාන් පාලකයා රජු කියලා කියන්නේ ජනතාව පාලනය කරන නිසා. මහා සම්මත කියලා තමයි කියන පොතේ ජනතාව කැමැත්තෙන් පත් කරගත්තා. මේ නිසා උත්තරේ පහ. පූජනීය විශාරදයන්ගේ උපදෙස් ලබා ගැනීම පාලකයන් සිදු කළ යුතු බව සඳහන් වෙන කායෙන් විටින් විට පැමිණ පූජනීය විශාරදයන් උපදෙස් ලබා ගත යුතු සත්ත පරිහානීය දස සක්විතිවත් දස රාජධර්ම සතර සංඝාවතු කූට දන්න. දස රාජධර්ම වල එහෙම එකක් නෑ. දස සක්විතිවත් වලත් නෑ. සතර සංඝාවස් තුලත් නෑ. කූට දාන්ත සූත්‍රෙත් නෑ. එනං උත්තරේ එක. ධර්මය ඇසුරු කරගෙන ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මය අධිපති කොටගෙන අන්තෝ ජනයා කෙරෙහිද බලසෙනග කෙරෙහිද අනුයුත්ත ශස්ත්‍රියන් කෙරෙහිද බ්‍රාහ්මණ දූපතියන් කෙරෙහිද නියංගම් ජනපද වැසි ජනයා කෙරෙහිද දැහැමි රැකවරණය සංවිධානය කරව මෙම ඡේදයේ සක්විතිවත් කුපමණ ප්‍රහණයක් ඇතුළත් වේද? අම්මට සිරි. 26ට කියලා උත්තරේ දාන්න. කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ඔබට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? පත් කෑමද? චූටි කුකෝ. ධර්මයේ ඇසුරු කරන ධර්මයට සත්කාර කරමින් ධර්මයේ අධිපති කොටගෙන දෙකයි අන්තෝ ජනයා කෙරෙහි බලසෙන කෙරෙහි අනුයුක්ත ශාස්ත්‍රියන් කෙරෙහි බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි හතරයි ජනපද නියංගනේ පහයි දෙහැමි රෙකවරණය කිරීම හයයි. හයක් තියෙනවානේ. හයයි හයයි තියෙන හයයි. මට වරදී හොඳක් කියන පොඩ්ඩක් ඉන්න. හය හය අම්මලිකමට හෙව්වේ නෑ ඒකනේ. හයයි පුතේ තියෙන. ධර්මයේ ඇසුරු කරගෙන ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් කියන්නේ එකක් නෙවෙයි. කොච්චර කජි ගේවා අන්තෝ ජනයා කෙරෙහි බලසෙනග කියන එකේ දෙකයි අනුත්‍ය ශාස්ත්‍රියයන් කෙරෙහි තුනයි බ්‍රාහ්මණ ගෘහපතියන් එකේ හතරයි නියංගම් ජනම් පද වෙසියන් එක පහයි දේහමි දක්වරණේ සාසන එක හය හය රටේ ජනතාවට දෙහෙම කරන්නේ හය. පහත සඳහන් වුණේ බෞද්ධ දේශපාලන මූලධර්ම වල අන්තර්ගත කරුණු වලින් කීපයකි. මේවායින් සප්තපරිහානීය ධර්ම වලට අයත් වන කරුණු ඇතුළත් සප්තපරිහාන ධර්ම වලට අයත් ඒවා ඇතුළත් එක අහන්නේ හරිද? 27ට කියලා දාන පොතේ නිකම් උත්තරේ දාන්න එපා. 27ට ගම් නියම් ගම් ජනපද වාසීන් ආරක්ෂා කළ යුතුයි. සප්ත පරිහානීය ධර්ම වලට අයත් වන කරුණ අයත් වෙන එක හන්නේ ගම් නියම් ගම් ජනපද වාසීන් පූජනීය ස්ථාන ගරු කරමින් ඒවා ආරක්ෂා කළ යුතුයි තියෙනවා. බී තියෙන උත්තරයක් එන්න ඕනනේ. එක්කෝ දෙක එක්කෝ පහ වෙන්න ඕන. බලමු පාලකයා ජනතාවගේ දුක් පීඩා ඒක නෑ. එහෙනම් උත්තරේ තියෙන්න බෑනේ. උත්තරේ ඉන්න ඕන මොකද්ද? උත්තරේ ඉන්න ඕන පුතේ පහ. බී තියෙනවානේ පූජනීය ස්ථාන ගරු කරමින් ඒවා ආරක්ෂා කරන එක තියෙනවා. ඩී විවාහක අවිවාහක තියෙනවා. ඊ ආ නීතිගරුක යුතුයි කියන එක තියෙනවානේ. ගම් නියම් ගම් ජනපද වැසියන් ආරක්ෂා කරනවා කියන එක තියෙන්නේ මේ දස සක්විතිවත් තුළ. ඔළුව විකාර වෙනවා ටිකක් වෙලා මේක උගන්නද්දි උඹලට. මගේ ඔළුව නිකන් බුස් සැලඩ් දෙලා දින. ෆෘට් සැලඩ්. කරුණා මොකද්ද? කරුණාදාස මියගිය සිය ඥාතිවරයාගේ පරලෝ ජීවිත සුගතිගාමී කරලීමේ අරමුණින් සද්දවසේ පවත්වන ධර්ම දේශනාමේ පින්කම පසුවින සංඝගත දක්ෂිණාවක් ප්‍රදේශවාසී බොහෝ දෙනාගේ සහභාග්‍යත්වයෙන් සිදු කරන ලදී. මෙම උතුම් පින්කම දස පින්කිරියවත්වල අයත් වෙන්නේ පත්ති දාන පත්තානුමෝදනා බීජාවච්ච අපචායන දිට්ඨිජගම්. මට කියන්නකෝ පින් දීමද වතාවත් කිරීමට දෛති කියලා මේක පත්තානුමෝදනාවද බීජාවච්චද? ඔව් මියගිය කෙනෙකුට නම් පුතේ වෙන්නේ පින් දීමනේ කියන්නේ පත්තානුමෝදනා. පත්ති දාන කියලා කියන්නේ පින් දෙන එකට. පත්තානුමෝදනා කියන්නේ පින් අනුමෝදන් කරන එකට. වේජාවච්ච වතාවත් කරන එක අපචායනය ගරු කිරීම දිට්ඨුජිකම් දෘෂ්ටි නිවැරදි කරගෙන. අලෝභ අදෝ සමෝහ චේතනා මුල් කරගත් ක්‍රියා 10ක් දස කුසල් නමින් හැඳින්වේ. මෙන්න දස කුසල් කායික හා
කායික වාචසිකව මෙන්ම මානසිකවද සිදුවේ. කයින් වචනේ මනසින් වෙනවලු දස කුසල. ඒ අනුව වාචසිකව සිදුවන කුස දස කුසලයන්ගේ අංගයක් ලෙස වචනයෙන් වෙන එකක් කියලා තමයි. අවිද්‍යාවෙන් වෙන්වීම, ව්‍යාපාදයෙන් වෙන්වීම, පටිගයෙන් වෙන්වීම, මිච්ඡා ජීවෙන් වෙන්වීම, පේසුන්යෙන් වෙන්වීම. අහන්නම කියන්නේ වෙන එකක්ද? වාචසිකව වචනයෙන්. හරි, ලේසි පුතේ උත්තරේ. වචනයෙන් පේසුන්ය, පරුස වචන නැත්නම් හිස් වචන වගේව කතා කරන්නේ පේසුන්ය කියලා කියන්නේ. පහ. අධිපති ධර්මයවත් ආධිපතෙය්‍ය ධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ සදාචාරාත්මක නිර්ණායක පිළිබඳ සිද්ධාන්තයලු, රාජ්‍ය පාලනයේ සිද්ධාන්තයලු, නිර්වාණගාමී මාර්ගයේ සිද්ධාන්තයද, ගෘහ පාලනයේ පිළිබඳ සිද්ධාන්තය, විහාරස්ථ පාලන. අයියෝ, එකට උත්තරේ ලේසියි පුතේ. 30ට ටට්ටක් ගාලා දාන්න. අනික කුයික් වැඩ කරන්න පුතේ. ඔයාලට අමාරු එතන ස්ක්‍රීන් එක පේන්නේ දෙකක්ද? කමක් නැහැ, දානු කික් වන්න. විනාඩියක් ගියත් තව විනාඩි 20ක් යන්නේ නැහැ, ඉවර කරන්න. අපි ආවි ඉගෙන ගන්න. අපිට කැම්පස් එකේ වගේ එකක් මතක් කරලා තිබ්බ එක කියන්නේ කියන්නේ. අපි ආවි ඉගෙන ගන්න කියලා ඊට පස්සේ අපිට උනේ කියලා. අපිට උනේ මොකද කියලා. මනා ශිල්පයමයි මකට සදාචාරය ගැන තියෙන නීති පද්ධතියක් එක 28ට උත්තරේ මොකක්ද අහනවා ආයෙ බාර බලමු පොඩ්ඩක් කියලා. 28ට උත්තරය 2. 28ට 2. 28ට 2 අපි යනවා 31ට. හොඳ නරක විනිශ්චයලා අම්බලට්ටික රාහුල. දැන් බලන්න මේ පුතේ කරාදී අර තියරියව මතක් කරනවා. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ මොනවද තියෙන කියලා පුතන කියවෙනවා. හොඳ නරක විනිශ්චයලා අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ ප්‍රකට වන නිර්ණායකයෙ කුමක්ද කියලා අහනවා. ලෝභ දෝෂ මෝහ චේතනා මුල් කරගත් ක්‍රියා අකුසල කර්ම වන අතර අලෝභ දෝෂ මෝහ සාගත ක්‍රියා කුසල කර්ම වේ කියලා. යම් ක්‍රියාවක විපාකයේ පසුතැවීමට හේතු වේ නම් අකුසල වන අතර යම් ක්‍රියාවක විපාකයේ පසුතැවීමට හේතු නොවේ නම් ඒවා කුසලයයිලු. තමා උපමා කොට අනු නොනැසී යුතුයිලු. තමා ලෝකය හා ධර්ම අධිපති කොට සිතා හොඳ නරක තීරණය කළ යුතුයි. තමාට මෙරමාට හා උබේ පක්ෂයට අයහපතක් වන ක්‍රියා නරක ක්‍රියා ලෙසත්, යහපතක් වන ක්‍රියා හොඳ ක්‍රියා ලෙසත් තීරණය කළ යුතුයි. හොඳ නරක තීරණය කරන මොකක්ද යොදා ගන්න පුළුවන් කියලා අහන්නේ පුතේ. හොඳ නරක එකට අංක එකේ උත්තරේ වැඩක් නැහැනේ. විපාකයේ පසු තැවෙන්න වෙන්නේ නැති හැම එකම කුසල ක්‍රියාවක් නෙවෙයිනේ. උදාහරණයක් කහයිරියෙන් පයින්කොට හැප්පෙන්නේ නැතුව පැන ගන්නවා පාර මැද. එතකොට ඒක කුසල චේතනාවක් නෙවෙයි ඉතින් නේද? තමා උපමා කොට අන්න යන සියිත කියනවත් කුසලයට ගන්න බෑනේ. තමා ලෝක අධිපති තමයි. පහ පහ එකට පහ 32. තව 19 දී ශ්‍රද්ධාව ආකාරවතී හා මූලිකාවසයෙන් කොටස් දෙකකට බෙදෙන අතර මේ කොටස් දෙකට අනන්‍ය වූ ලක්ෂණ දක්නට ලැබේ. ඒ අනුව ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත පුද්ගලික චරිත ලක්ෂණය, ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙකුගේ චරිත ලක්ෂණයක්, ආමිස පූජාවන් කෙරෙහි අසීමිත හැඟීමින් ක්‍රියා කරයි, නොපෙනෙන බලවේග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි, සියල්ල කර්මානුරූපී සිදුවන බව පිළිගනී, තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් ක්‍රියා කරයි, ආගම කෙරෙහි අසීමිත භක්තියෙන් ක්‍රියා කරයි. උත්තරේ මොකද්ද? හොඳ ශ්‍රද්ධාවේ ප්‍රභේදය තමයි යහනේ. හොඳ විදිය තමයි තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් තමයි ක්‍රියා කරන්නේ. තෙරුවන් කෙරෙහි වුණත් අවබෝධය නැතුව ක්‍රියා කරන්න අයිතියක් නෑ පුතේ. සමාජ සදාචාරය හා සමාජ යහපැවැත්ම පිණිස බෞද්ධ සාර ධර්ම හා ක්‍රියාකාරකම් වලින් ලැබිය හැකි ආලෝකී මහත්ය පහත දැක්වෙන සාර ධර්ම හා ක්‍රියාකාරකම් තුළින් සමාජ සදාචාරය හා යහපැවැත්ම පිණිස අත්‍යවශ්‍ය බෞද්ධ සාර ධර්මයක් ලෙස සැලකිය හැකි වන්නේ සමාජ සදාචාරයට අත්‍යවශ්‍යලු දානය, සීලය, භාවනාව, යෝනිසෝ මනසිකාරය, චිත්තේග්‍රේකතාව, චිත්තේකේග්‍රතාවය. සමාජ සදාචාරයේ හැමදේම ආරක්ෂා
වෙන්න ඇත්තටම අවශ්‍ය වෙනවද සීලේද භාවනාවද යෝනිසෝමනසිකාරයද තුනට? හැම දෙයකටම අරගත්තොත් යෝනිසෝ මනසිකාරයත් හැදෙනවා සීලේ තුනේ. සීලේ දෙක. ආරධර්ම ඊට පස්සේ යහපැවැත්ම ඔය හැම දෙයක්ම වෙනවා සීලේ තුනේ. යෝනිසෝ මනසිකාර නෙමෙයි. බෞද්ධයා ආසාවෙන් පසුපස සම්බා යාම වෙනුවට ආසාවන් අඩු කර ගැනීමට කටයුතු කරයි. අතෘප්තිකර ස්වභාවය සමනය කරගෙන තෘප්තිමත් සරල දිවිපයකට හුරු වෙයි. මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ මොකද්ද කියලා අහනවා. ධම්මාරාමතාව, සන්තුට්ඨිතාව, අල්පේච්ඡතාව, අල්පකෘත්‍යතාව, සුබරතාවය. ආසාවන් පසුපස සම්බා යාම උත්තර ලෙසීකට 34ට උත්තරේ ඇවිල්ලා 34ට උත්තරේ තියෙනවා මේකෙමනේ. ආශාවන් කියන්නේ අල්පේච්ඡතාවෙන් දුතු සුබරතාවේ බෑ. සුබරතාවේ කියන්නේ පහසුවෙන් පෝෂණය කරනවා. 35 තව 15යි. සෞන්දර්ය අසස්වාදයේ පිළිබඳ බෞද්ධ ආකල්පය ප්‍රකට කරන විවිධ අවස්ථා බෞද්ධ මූලාශ්‍රවලින් හඳුනාගත හැකිය. තේර තේරී ගාථාවල දැක්කෙන විවරණයන් ද ඒතෙක් නිදසුනකි. සෞන්දර අසස්වාදයේ පිළිඳන බෞද්ධ ආකල්පය වන්නේ සුන්දරත්වය මත පදනම්ව ලබන ආස්වාදයක්, සුභාදාමය අසිරිය දැකමින් ලබන එකක්, උපාදානය ග්‍රහණයෙන් තොරව ලබන එකක්, පංචේන්ද්‍රය පිනවීමෙන් ලබන එකක්, සෞන්දර්යාත්මකයක්. ලේසි උත්තරේ 35ට ඉක්මනට දාන පට්ට ලේසි. ඔව් සෞන්දර අසස නේද. නතේ කාම ගවේසින් උපාදානයෙන් තොර වල්ලා ගන්න නැතුව තමයි ලබන ආස්වාදයේ පරිසරයේදී කතා කරන්නේ. මිනිසා සුඛකාමී සත්වයෙකු ලෙස බුදු සමය පිළිගන්නා නමුදු බැහැර කරනු ලබයි. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති. මිනිසා සුඛකාමී සත්වයෙකු ලෙස බුදු සමය පිළිගන්නවලු බැහැර කරනවලු අත්තකිල මතානියෝගේ බැහැර කරනවලු කාමසුඛාලේ කානියෝගේ බැහැර කරනවලු කර්මාන්තේ ආදීනව වෙනවා. පරමාන්තේ මුලාවී ගෘහස්ත ජීවිතේ මොකද්ද උත්තරේ? විකාරෙන් 36ට උත්තරය ඔව් දෙක තමයි පුතේ. කාම සුඛාලිකාන යෝගේ බැහැර කරනවා. අත්ති කිල මතාන යෝගේ නැද්ද කියලා එනවා නේ විකාර ප්‍රශ්නේ. ඒක පුතේ අර එන්නේ සුඛකාමී සත්‍යයක ලෙස බුදු සමය පිළිගන්නවා කියන එකනේ. බුදු සමය පංච බලි සංකල්පයෙන් පැහැදිලි කරයි. මෙන්න මේ වගේ ප්‍රශ්න ආකෘති වල දකින්න ඇති. මේ පාර වැඩිපුර තියෙනවා පළාත් පේපර වල. මේ ස්ටැනක් වගේ දාලා ඉස්සරහම මේ පේපර එකක් ආවේ නෑ. මේ පාර සමහරට ඇසට හුරු කරගන්න ඕවා. ඇසට හුරු කරගන්න. බුදු සමය පංචබලි සංකල්පයක් පැහැදිලි කරයි. ධන පරිභෝජනය, ධන සංරක්ෂණය, ධන ධනෝපාය, ධන පරිහානිය, ධන ආයෝජනය. පංචබලි වල තියෙන පුතේ මොකද්ද? පංචබලි වල තියෙන්නේ හතරනේ නේද? පංචබලි වල තියෙන මොකද්ද? ධන පරිභෝජනයේද ධන පරිහානියද? ධන පරිභෝජනය 37ට දෙක නෙමෙයි පුතේ. ධන සංරක්ෂණය ගැන නෑනේ. ධන පරිභෝජනය කරද්දී තමයි පරිභෝජනය කරන එක කියන්නේ. අර ඒ කියන භෝගේ මුංජේ ඒ කියන්නේ පංච බලි වලට වෙන් කරන්න තියෙන 37ට එක. සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් භෝග විනාශ මුඛ හයට අදාළ ආදීනෝ 36ක් දැක්වීම 36න් බාලා බලා සිටියදීම ධනය විනාශන බව භෝග විනාශ මුඛ දෙකකම දැක්වේ. එම භෝග විනාශ මුඛ දෙක ඇතුළත් වර්ණය මොකක්ද? තමන්ගේ ධනෙ දැක බලා සිටීදී විනාශ වෙනවා කියලා කියන දේ මොකද? මද්‍රව්‍ය භාවිතය අවේලාවේ හැසිරෙන එක අලසකම. සමජ්ජාභිචරණේ සූදුව සමජ්ජාභිචරණේ මද්‍රව්‍ය භාවිතයේ පාපමිත්‍ර සේවනය. 38ට ඇවිල්ලා 4 මද්‍රව්‍ය භාවිතය හා සූදුවෙන් තමයි දැන දැන ධන විනාශය. 39 පුද්ගලයා හා සමාජයේ සදාචාරය ගොඩනැගීමට අදාළ ඉදිරිපත් කර ඇති සූත්‍ර ධර්ම අතර සිංහලෝවාද සූත්‍රයේ ප්‍රමුඛත්වයක් හිමිවේ. එහි සඳහන් සදිස ආකල්පය තුනේ එක් සමාජ කණ්ඩායම් ඉදිරිපත් කළ යුතුකම් හා කින්ද යනු ගුරුරුන්ගේ ශිෂ්‍යයාට යුතු යුතුකම් වන්නේ. ගුරුරු ශිෂ්‍යයාට මම ඔයාලට
ඔව් සම්පූර්ණයි. 39ට එක මනාව හික්ම වීම. ඒක මම හිටියම බයින් කුණු හරපිනු බයින්. එකන කලට පව මිහිරිය මිසෙ මෙම අදහස ගම්මෙන ධම්මපද ගාථා පාඨය තෝරන්න. යෝ බාලෝ මඤ්ඤති චක්ඛං වහතෝ පද මදුවා මඤ්ඤති අත. කරන කලට පව මිහිරිය මිසෙ එන්නේ මදුවාද? ඕනේ. මදුවා මඤ්ඤති බාලෝ. මදුවා කියන්නේ පැණි. තව 9යි 7යි 28යිනේ අපි ඔන්න බහම් පහේ පන්තියේ. පැය දෙකකට වඩා ඔයාලගේ මුත් ගෙවපු මුදලට සාධාරණයක් වුණානේ පේපර් ක්ලාස් එක. ඇත්තටම පුතේ ගෙව්ව මුදලට අසාධාරණයක් වුණ නැහැ පේපර් ක්ලාස් එක මම හිතනවා. ඔබ හිතුවට අපි එහෙම හිතන්නේ නැහැ නේ. ඇත්තටම අවුලක් වුණ නැහැ නේ පුතේ පේපර් ක්ලාස් එක. ඔයාලගේ මුදලට පාඩුයිද? අපරාධයක් වගේ දෙහිටින්. හැබැයි මෙහෙමයි, පේපර් ක්ලාස් එකෙන් ප්‍රයෝජන ගත්ත බොහොම සුළු පිරිසක්. ඒ ගැන මට මාර කනගාටුයි. ඇත්තම කනගාටු. ඒ දවස් දෙකක් වගේ තමයි කට්ටියම ලොග් වෙලා ආවේ. ඊට පස්සේ මම දන්නේ නැහැ එපා වුනේ ඇයි කියලා. ඒක මගේ අවුලක් වෙන්නත් පුළුවන්. ගොඩක් අයට නම් අවුල. මේක මොකද නම් අවුල උනේ? එයාලා තියරි බෑ. එයාලා හිතන් හිටියත් තියරි බැරි නිසා පේපර් ක්ලාස් එකට ඇවිල්ලා වැඩක් නැහැ කියලා. හැබැයි අල්ලගත්ත අය හිටියා. එයාලා අල්ලගෙන හිටියා. පේපර් කළා නම් තියරි ඕනේ නැහැ. මේවෙන් අහුවෙනව නුමනාට. කම්මැලි කමෙන්ට් ඔය මුකුත් බෑ කරන්න. කම්මැලි නැති වෙන්න ඕන. හැමදේම අම්මලිකව නැත්නම් මේකට ආවයන් ගොඩක් අය ලියන විදිය, ලියන හැටි, කතා කරන විදිය. අදම කොච්චර දේවල් අපි ඉගෙන ගත්තද කියන්නකො. 40ක් වගේ නේද ආවේ. ප්‍රශ්නයක් නැහැ ඉතින්. බුදුරදුන් ධර්ම දූත කණ්ඩායම මමතා දෙවි මිනිසුන්ගේ හිත සූපිනේස මුලමැදක යහපත් වූ පාරිශුද්ධ ධර්ම දේශනා කරන්නේ ඇයිද? එකමග දෙදෙනෙකු කරමු දිගට. එකමග දෙදෙනෙකු නොයන්නේ අවවාද කළ මේ අවවාදයෙන් බලාපොරොත්තු වේ ශ්‍රාවක පිරිස ආරක්ෂාව සහ හුදකලා ජීවිතයේ සංචාරක ශ්‍රාවක පිරිස අතරමඟ ගැටුම් වැඩි පිරිසට ඉක්මනින්. මේවා නම් ප්‍රශ්නද බ්‍රෝ නේද? වැඩි පිරිසකට ඉතා ඉක්මනින් වැඩේ කරගන්න මේක වගේ එකක් කියන්නේ. මේවා නම් සුදු දේවල්. තසකපස්ති දැක්කෙන ගාමාන්තර කප්ප කියන්නේ මොකද්ද කියලා අහනවා. ගාමාන්තර කප්ප වචනෙත් එක්ක උත්තරේ දෙත හැකි. දසකපස්ති දැක්කෙන ගාමාන්තර කප්ප යනුවෙන් අදහස් කරන ගම ගම් දෙකකදී පිඬු සිඟා යාම කැප බවලු. වරක් වළඳා තව ගමකට ගොස් දානි වන්දනේ. ගමින් ගමට ලුණු රැගෙන යන එක. එක් ගමකදී දෙවරක් වළඳීම. ගාමාන්තර සංචාරයේ කීප වරක් වළඳීම. 42ට දරුවෝ 42ට yes tell me ඔ 42ට ඔයාලා හරි දෙක තමයි. වරක් වළඳා තවත් ගමකට ගොස් නැවත වෙනදීම කැපයි කියන එක. එහෙම කැප නැහැ. පහත දැක්වෙනුයේ ථේරවාදී ධර්ම සංගායනා පිළිබඳ තොරතුරු කිහිපයකි. මෙයින් තෙවන සංගායනාවට අදාළව ඉදිරිපත් විය යුතු තුන්වෙනි සංගායනට අදාළව අහනවා. ප්‍රශ්නේ කියවන හැටි ඔයාලා දන්නවනේ. උඩ ටික කියව, යට කියව, උත්තර කියවන්නේ පස්සේ. අදාළ ඔය තියෙන එක තමයි අහන්නේ. කතාවත්තු ප්‍රකරණයට අභිධර්ම පිටකය ඇතුළත් වෙන එක නෑ. ඒ උත්තරේ ඉන්න බෑ. ඒ ඉන්න බෑ. ඒක උනේ තුන්වෙනි සංගායනාවේදී. ආහහහ පහත දැක්වෙන ථේරවාදී ධර්ම සංගායනානේ. හරි හරි. ඒ ඉන්න පුළුවන් නේ. කලබල වුණා මං එතන. ඒ ඉන්න පුළුවන් පුතේ. කතාවත්තු ප්‍රකරණය සම්පාදනය තුන්වෙනි සංගායනාවේ. හරි. ථේරවාදී කියන්නේ 1 2 3 සංගායනා. බී බලමු. නවරට සසුන් පීඨියෙම එන්න පුළුවන්. ඒක උනේ තුන්වෙනි සංගායනම. 100ක් පිළිත සහභාගයෙන් පංච සතිකා සත්ත සතිකා. ඔබ දෙය ගැන හිතන්නේ. උභාවිකා පත් කිරීම දෙවන ධර්ම සංගායන. මොග්ගලී බුද්ධ සරණ වහන්සේ මූලිකත්වයේ ගැනීම. භානක පතරුන් වහන්සේ පත් කිරීම. සංගම තොරතුරු කීපයක මේ තෙවන සංගායනට අදාළ තුන්වෙනි සංගායනට අදාළව කතාවත් උපකරණේ. හරි. තුන්වෙනි සංගායනට අදාළයි. නවරත් සසුන් පීඨිය මදල් ඒ බී දින උත්තරයක් වෙන්න එපා. ඒ බී දින උත්තර දෙන එකයි නේ බා. හතර. නාලන්දා විශ්වවිද්‍යාලය අධ්‍යාපන ප්‍රධාන විෂය ධාරා පහක් යට සිදුවත බුද්ධදරමින් එකකි. බුද්ධරාමීන් එකකි. එම විෂය ධාරාවේ මූලික අරමුණු ලෙස හඳුනාගත හැකි බුද්ධරම විෂය ධාරාවේ ගැන්වීම මූලික අරමුණු මොකක්ද කියලා අහන. මූල
ඉන්නකගේ මවිශේධාරය මූලික අරමුණු ලෙස හඳුනාගත හැක්කේ ඉගැන්වීමයි. මුල් බුදුදහම ඉගැන්වීමලු, ථේරවාද බුදුදහම ඉගැන්වීම, අභිධර්ම ඉගැන්වීම, මහායාන ධර්ම ඉගැන්වීම, සර්වාස්තිවාදී ඉගැන්වීම. නාලන්දාවේ ථේරවාදී ඉගැන්වීම නැහැනේ. මහායාන ධර්ම ඉගැන්වීම තමයි උනේ. ථේරවාදී ධර්මේ නැත්තම් හීනයාන ධර්ම ඉගැන්වීම වලදී විතරයි. ප්‍රශ්න පහයි. ප්‍රථම සංගායනා සම්බන්ධ වඩාත්ම හරියට තමයි යහන. පළවෙනි සංගායනාව සම්බන්ධයෙන් ගොඩක්ම හරියට. පළමු සංගායනාව මාස 8ක් මුළුල්ලේ පවත්වන ලදී. පළමු සංගායනාදී මුලින්ම සංගායන ලක්ෂ්‍යම විනයයි. සංයුත්තනිකාය භාර වී සැදියොත් හිමියන්ට පළමු සංගායනා කොසබෑනුරු ഘോഷිතාරාමේ ඈ ධර්මධාරී භික්ෂුන් වහන්සේලා සසුන. මොනවද ධම්මේ උත්තර? 45ට උත්තරය ඇවිල්ලා ළමයි. මුලින්ම සංගායනාව දෙකුනේ විනේ. හතරයි අශෝක රජතුමා ආජීවකයන්ට බරාබාර නෑ. අශෝක රජතුමා බරාබාරලෙන් පූජා කිරීමෙන් ඔහුගේ ආගමේ සහනශීලීත්වය බිළිඹ වූයේ ආජීවකයන්ටලු, ජෛනයන්ටලු, විභජ්‍යවාදීන්ටලු, හින්දුන්ටලු, පරිබ්‍රාජකයන්ටලු. බරාබාරලෙන් පූජා කළේ කාටද කියලා අහන්න. 46ට උත්තරේ කියනවා දෝරන් දනේ. 46ට 46ට දාන්න පුතේ උත්තරේ. හතලිස් හයට උත්තරය එක ආජීවකයන්ට. කනිස්ක රජතුමා පයින් ඔක්කොම හයිලට්න බයික පා හරි. කනිෂ්ක රජතුමාගේ රාජසභාව තුළ බෞද්ධ පඬිවරු කිහිප පොලක් සිටි බව වාර්තාවේ. පහත සඳහන් අයතුරින් ඒට ඇතුළත් නොවන්නේ කවුද කියලා. ඒ පඬිවරු අතර හිටියේ නැති කෙනෙක් අහන්නේ. වසුමිත්‍ර, නාගර්ජුන, අශ්වකෝස, සංගවර්මන්, පාර්ශ්ව. පක්ෂව හාමුදුරු හිටියනේ. පාර්ශ්ව කියන්නේ දෙවන සංගායනාව හිටියේ මහරහතන් වහන්සේ. ජීවතුන් අතර වෙසෙද්දී පණ්ඩුකාභය රජ පවුලට අමූල්‍ය සේවයක් කළ චිත්තරාජ හා කාලවිල යන හිතෛශීන් සේවකයන් දෙදෙනා මියගිය පසු ඔවුන්ට භූතාත්ම ලෙස සලකා පණ්ඩුකාභය රජු විසින් පූජා පැවැත්වූ බව මහා වංශයේ සඳහන් වේ. යනුව කාලවිල යක්ෂයා වෙනුවෙන් ඉදිකළ දෙවොල පිහිටා තිබුණි කොහෙද කියලා අහනවා. අපේ ගෙදරද? කාලවිල යක්ෂයා වෙනුවෙන් හදපු දෙවොල තිබුණේ අබේ වැවේ යටි කුණේ. අබේ වැවේ යටි කුණේ. පහත දැක්වෙනුයේ බුදුදහම උන්නතිය සඳහා බෞද්ධ පාලකින් විසින් ගොඩ නගන ලද පූජනීය ස්ථාන කීපයකි. මෙම පූජනීය ස්ථාන අතරින් දේවානම්පියතිස්ස රජතුමා විසින් ගොඩ නගන ලද නිර්මාණයක් ඇතුළත් වන්නේ. දේවානම්පියතිස්ස හදාපු එකක් ඇතුළත් වෙනුනේ. තිස්ස මහා විහාරය හැදුවේ දේවානම්පියතිස්ස රජතුමා නේද? ඒ නොන උත්තරේට දාන බලපති උත්තරයකට 49ට උත්තරේ දාන. මං කිව්වොත් වැඩක් නැහැ නේද? ඉතත් ගන්න. දක්ෂිණගිරි විහාරය අභයගිරිය නම් හැදුවේ නැහනේ. සුදුමුණියත් නැහැ. සුදුමුණිය හැදුවෙත් නැහැ. හත්තාලහක මෙහෙණවර හැදුවා. ලෝවා මහාපාය දුටු ගැමුණු. දක්ෂිණගිරි විහාරය හැදුවේ නැහැ. දක්ෂිණගිරි විහාරය හැදුවෙත් නැහැ. තිස්ස මහා විහාරය හැදුවනේ කොහොම? ඉසුරුමුණියත් හැදුවා. ඉසුරු මුනියත් හැදුවා නේද? ඉසුරුමුණියත් හැදුවා පුතේ. හත්තාල පහයිනේ. AD සහයි. ඉසුරුමුණිය හැදුවා. ලාස්ට් 7යි 37යි පෑ දෙකට කිට්ටුවේ, පෑ තුනකට කිට්ටුවේ. අවසාන එක ඉපැරණි ශ්‍රී ලංකාවේ ආරාම කේන්ද්‍රීය අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස ප්‍රකට අෂ්ටමූලායතන වලින් සමහර මූලායතන මහා විහාරයට අනුබද්ධව පැවතියි.
අතර ඇතැයි මේවා අභයගිරිට අනුබද්ධ පහත දැක්වෙනම මූලායතනයෙන් කීපයකි. මේවා අභයගිරිට අයත් මූලායතන වන්න. අභයගිරියට අෂ්ට මූලායතන බලාගන්න මේ ප්‍රශ්නෙත් බලාගන්න ඕන එකක්. හරිද? මේ කොහේ නිකන් ඉන්නවන් ජුලියට බලාගන්න මේ ජාතියව හොනොත් ආයි පාරක් හොයලා බලන්න මේ ගම් ගන්න. අභයගිරියට අයිති මොකද? ගලතුරු මූලයේ, අපාර මූලයේ, උත්තර මූලයේ, විල්ගම්මුල මූලයේ, වහදු මූලයේ. අභයගිරියට අයත් පුතේ ආපාර මූලයේ අයිති, උත්තර මූලයක් උත්තර මූලයක් අයිති, උත්තර මූලයක් අයිති නේ. නෑ උත්තර මූලයේ අයිති නැද්ද? ගලතුර මූලයේ අයිති. හරිද? පොඩ්ඩක් ඉන්න මට මේක පැටලලා දෙන්න. අභයගිරියට අනුබද්ධව පැවතුන අභයගිරියට අනුබද්ධව තමයි අභයගිරියට අනුබද්ධයි කාපාර මූලයේ තියෙනවා BN ඕන උත්තරයකට. BN උත්තරේ එකයි තියෙන. එතකොට සී උත්තර මූලයක් තියෙන්න ඕන පහත මූලෙ දෙක තමයි උත්තරේ ඉන්නේ දෙක. ඒක නම් ඔයාලා දන්නේ නැති එකක් වෙන්නේ නැති. ටිකක් අමාරු යෝගේ ප්‍රශ්නයක් අපිට මීට කලින් සිද්ධ වෙලාම නැහැ. ආ දාපු ඇයි ඉන්නේ එක්කෙනෙක් අශාන්නේ ඉන්නේ. මේ මට මේ කියවන්න අමාරු නිසා මේ WhatsApp group එකට දාන්නකෝ 50න් කීයද කියලා. පණයෙන් ගිය දිකින් ගාම අපි අද මෙච්චරලා වැඩ කළානේ. නියමයි. සම්බූද නම ගැන හදන්න සම්බූ වෙන්නේ නැති සම්බු නේද? දන්නේ නැහැ. කොහමද 50න් 44යි මුලින්ම මැසේජ් එක ආවෙන්නේ. නදීෂානි 50න් 34යි. නදීෂානි තව පොඩක් වැඩ කරන්න නම් වෙනවා පුතේ. සඳමිනි 39යි. ගුණවර්ධන කියලා තියෙ උගල තියෙන්නේ. ඔයාලේ WhatsApp එක දාපු නම් නැති. 35යි. පුතක් පොඩක් තව වැඩ කරන්න ඕන. අශාන් 45. හොඳයි නේ අශාන්. අශාන් මීටීටිය 5 වෙලා ඉන්නෝනේ. ආ රශ්මි 39යි. නවෝද්‍යා 44යි. මහේෂා 44යි. පියුමි අම්මට සේ පියුම හොඳයි නේ 45යි. ජමෝද්දි 42යි. මේ මට 50 දින ගාමිනීද සේ වෙලා තින 44යි. කාංචනා 41යි. නඳුමි 38යි. රශාදි 44යි. දේදුණු 33යි. දේදුණු තමයි කරන්න ගහන්න පේපර්ස් වාගේ නේද ඇති වෙන්න. නිකුන් 38යි. නිෂාදි 45යි. ආශාන් ආශාන් ආශා 43යි. සම්බුනේ 39යි. දිනුකි 38යි. සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් තියෙනවා නේද? හොඳයි ඇත්තට. අද අපි පැය 3කට කිට්ටු වැඩ කළා. පුතේ එහෙනම් ඔයාලා අරකට උත්තර ලියවන්න මට තව වෙලාව ගන්න අමාරුයි. වැඩ වගේක් තියෙනවා ගොඩ. ගෲප් එකට පේපර් එක දාන්නම්. ඔයාලා වැඩ ටික කරන්න රෙකෝඩින් එකක් දානම් ආයෙ පාරක් බලන්න. එහෙනම් සෙමිනේ එකට ලියාපදිංචි චිනේතිය ලියාපදිංචි කියන්නේ ආර්ථික ගැටලුවක් තියෙනවා නම් කියන්න. මේ එන සතියේ සඳහා, මේ ඉස්සරහට එන සඳහා අපේ පිළියන්දල සෙමිනේ එක පැවැත්වෙනවා. ඕනම් පිළියන්දලකට එන්න 8:30 විතර එකක් කරනවා. හරි. ඔන්ලයින් එකටත් එන්න පුළුවන් ඕන එකට. සර් නයි ජය වේවා. ක්ලාස් එක හොඳයි නේද? නේ හොඳ. කොහොමද පන්ති? අද හොඳයිද පුතා? ගොඩක් හොඳයි. Thank you, thank you. Thank you, thank you.